හොඳයි ළමයි අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ geometric progressions ගැන කතා කරන්න. එතකොට අපි last video එකෙන් කතා කළා arithmetic progressions සමාන්තර සංඛ්‍යා රටා සහ ඒවේ ගැටලු සම්බන්ධයෙන්. එතකොට මේ ඇවිල්ලා ගුණෝත්තර සංඛ්‍යා රටා geometric progressions. ඒතර සමාන්තර සංඛ්‍යා රටාව තිබ්බේ පොදු අන්තරයක් common difference එක. හැබැයි ගුණෝත්තර සංඛ්‍යා රටාව තියෙන්නේ common ratio එක. ඒ කියන්නේ පොදු අනුපාතය. එතකොට සෑම ප්‍රොග්‍රෙෂන් එකකටම පොදුවේ පළවෙනි පදේ අපි ඒ විදිහට දක්වනවා. එතකොට මේකෙදි පොදු අනුපාතයකින් common ratio එකකින් ගුණ වෙවි තමයි ඉස්සරහට progress වෙන්නේ. එතකොට පළවෙනි පදේ common ratio එක වන r ගෙන් ගුණ වෙලා තමයි දෙවෙනි පදේ. දෙවෙනි පදේ නැවත r ගෙන් ගුණ වෙලා තුන්වෙනි පදේ. තුන්වෙනි පදේ නැවත r ගෙන් ගුණ වෙලා හතරවෙනි පදේ. ඔහොම තමයි progress වෙගෙන යන්නේ. හරිද? එතකොට ඕගොල්ලෝ කලින් දන්නා වගේම a කියන්නේ first term එක r කියන්නේ common ratio. ratio වල r තමයි මෙතන අපි use කරන්නේ. හරි? ඊළඟට tn කියන්නේ nth term එක. එතකොට දැන් nth term එකට අපි පොදු සූත්‍රයක් ගනිද්දී අපිට මෙන්න මේ style එක follow කරන්න පුළුවන්. පදයේ එක වෙද්දී r පද නැහැ. r පද නැහැ කියන්නේ මෙතන r ගේ බලය 0යි කියලා සලකන්න පුළුවන්. පදයේ දෙක වෙද්දී r ගේ බලය 1යි. පදයේ 3 වෙද්දී r ගේ බලය 2යි. පදයේ 4 වෙද්දී ආර්ගේ බලය 3යි. හැමතිස්සෙම පදේ අගයට වඩා එකක් අඩු බලයක් තමයි ආර්ට තියෙන්නේ. එහෙනම් පදේ n වෙද්දි ආර්ගේ බලය වෙන්න ඕනේ n ඍණ 1. එනෝ AR n ඍණ 1 තමයි nth term එකේ අගය වෙන්නේ. ඒක තමයි අපි ඉස්සරහට common term general term විදිහට use කරන්නේ. හරිද? ඊළඟට දැන් උදාහරණයක් කරන් තියෙනවා. මේක common ratio එක දෙක වෙන geometric progression එක දෙකෙන් පටන් අරන් ඉස්සරහට progress වීගෙන යනවා. හරිද? එතකොට ආරම්භක පදයේ දෙකයි common ratio එක දෙක වීම නිසා ඒක දෙකෙන් වැඩි වෙලා දෙවෙනි පදේ. ආයි නැවත ඒ දෙවෙනි දෙකෙන් වැඩි වෙලා තුන්වෙනි පදේ. තුන්වෙනි පදේ දෙකෙන් වැඩි වෙලා හතරවෙනි පදේමයි progress වීගෙන යන්නේ. එතකොට මෙතන තියෙන සම්බන්ධතාවය දිහා බලලා අපි nth term එකේ ප්‍රකාශනයක් ගත්තොත් දැන් පදයේ යගේ එක වෙද්දි දෙකේ පළවෙනි බලය. පදයගේ දෙක වෙද්දි දෙකේ දෙවෙනි බලය. පදයගේ තුන වෙද්දි දෙකේ තුන්වෙනි බලය. පදයගේ හතර වෙද්දි දෙකේ හතරවෙනි බලය. පදයගේ පහ වෙද්දි පහ වෙද්දි දෙකේ පස්වෙනි බලය. එහෙනම් n term එකේදී පදයගේ n වෙද්දි දෙකේ n වෙනි බලයට අදාළ අගය තමයි n. එතකොට මේක තමයි ඔය ස්ටයිල් එක ෆලෝ කරලා අපි හොයාගන්න ජෙනරල් ටර්ම් එක. ඉස්සෙල්ලා බලමු common ratio එක ගන්න කොහොමද කියලා r ව. එතකොට consecutive terms දෙකක් සැලකුවොත් අනුයාත පද දෙකක් සැලකුවොත් geometric progression එකේ පසු පදය බෙදන්න පෙර පදය. පසු පදය බෙදන්න පෙර පදය. ඒ කියන්නේ දෙවෙනි පදය බෙදන්න පළවෙනි පදය. සලකන ලද පද දෙකේ. හරිද? මේ බෙදීම හරහා එනවා common ratio එක නැත්තම් පොදු අනුපාතය මේකේ අගය දෙකක්. හරිද? ඊළඟට common term එක නැත්නම් general term එක දැන් අපි හෙව්වා මේ style එක follow කරලා ඒක අර සම්මත සූත්‍රය හරහා. ඒ කියන්නේ මෙන්න මේ සූත්‍රය හරහා ඔය දෙකක්ෙන් කියන එක ගමු මේ අවස්ථාව. හරි. එතකොට tn සමානයි ar n ඍණ 1. ඕනෑම ගුණෝත්තර ශ්‍රේණියකට අදාළ common term එකේ සූත්‍රය තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක හරහා මෙයාගේ මේ common term එක ගමු. එතකොට a ගියාගේ අපි දන්නවා 2යි කියලා. හරිද? r හොයාගත්ත 2යි කියලා. ඒ අනුව n ඍණ 1. හරිද? එතන මෙතන පාදය සමානයි. එහෙනම් ගුණ කිරීමේදී බලයන් එකතු වෙන්න ඕනේ. 1 ධන n ඍණ 1 වෙනවා. මේ ධනයකට මේ ඍණ 1 කැපිලා දෙකේ n වෙනි බලය කියන එක එනවා. ඒ කියන්නේ අපි අර ස්ටයිල් එක ෆලෝ කරලා හොයාගත්ත කොමන් ටර්ම් එකම සමත සූත්‍රය හරහා අපිට ගන්න ලැබුණා. හරි. ඊළඟට බලමු ik සම්බන්ධ සූත්‍ර ගුණෝත්තර සංඛ්‍යා රටාවට අදාළ. එතකොට පළවෙනි ik සම්බන්ධ සූත්‍රය තමයි summation of first n terms sn. දැන් කලින් arithmetic progression එකක sn සම්බන්ධයෙන් සූත්‍ර දෙකක් තිබ්බා. ඒ දන්නා දත්ත වල ස්වභාවය අනුව අවස්ථානුකූලව යොදන්න. මේකෙදි summation එක සම්බන්ධයෙන් සූත්‍ර දෙකක් තියෙනවා. හැබැයි එකක් තමයි පළමු පද n වල ik යන සූත්‍රය සහ ඊළඟ සූත්‍රය ඇවිල්ලා පද අනන්තයක එකතු වෙන සූත්‍රය. එතකොට
කලින් SN පද N ප්‍රමාණයක අයික්ක හොයන්න තමයි arithmetic progression වල සූත්‍ර දෙකක් තිබෙන්නේ. හැබැයි මේකේ SN හොයන්න එක සූත්‍රයයි තියෙන්නේ. කලින් එකේ තිබෙන්නේ පද අනන්තයක එකතු වෙන සූත්‍රය. මේකෙ හිම එකක් තියෙනවා. හරි? ඉතින් බලමු SN ගේ සූත්‍රය. SN ගේ සූත්‍රයෙන් මෙන්න මෙහිමයි A වතාවක් ඉකරින R ගේ N වෙනි බලය වෙදීම ඉකරින R කිය. මේකේ විශේෂත්වයක් තියෙනවා. දැන් හරයට ඉකරින R N හින්දා බැරි වෙලාවත් R සමානයි 1 වුණොත් මොකද වෙන්නේ? හරේ බිඳුව වෙලා බිඳුවෙන් බෙදিলা සමස්ත පදයෙන් වල ಐක්‍ය අනන්තයක් වෙනවා. අන්න ඒ දේ වළක්වන්න මොකද කරලා තියෙන්නේ? මේකේ කන්ඩිෂන් එකක් දාලා තියෙනවා. R අසමානයි 1 විය යුතුයි කියලා. R අසමානයි 1 නම්, ඒ කියන්නේ common ratio එක 1 නොවේ නම් තමයි මේ සූත්‍රය යූස් කරලා පදයෙන් වල ಐක්‍ය හොයන්න පුළුවන්. හරි? එතකොට අපි අර කලින් අරුගත්තු උදාහරණය. common ratio එක 2 වෙන A progression එකට මේක apply කළොත් එහෙම එතකොට අපිට පේනවා a 2යි හරි ඊළඟට r ගේ අගයක් 2යි පද 5යි කියෙව්වොත් මෙන්න මෙහෙම n වෙනුවට 5 දාලා මේක සුළු කරගෙන ගියහම 62 කියන අගේ n හරි එතකොට අපි සැලකුවේ 2 4 8 16 32 නේ ඔය පද 5 එතකොට 2යි 4යි 6යි 6යි 8යි 14යි 14යි 16යි 30යි 30යි 32යි 62යි ඒ පද පහ වෙනම එකතු කරලාම මේ සූත්‍රය හරහා එන අයිකයට සමාන වෙනවා හරි එතකොට මේක තමයි සූත්‍රයේ පද n ප්‍රමාණයක අයිකය වෙනවා විශේෂ කන්ඩිෂන් එකක් තියෙනවා common ratio එක 1ට අසමාන විය යුතු හරි ඊළඟට තියෙනවා පද අනන්තයක අයිකය වෙන සූත්‍රය හරිද එතකොට පද අනන්තයක අයිකය ආසන්න වශයෙන් සමානයි කියලා කියනවා ඒ වෙදීම 1 * r කියන අනුපාතයට මේක සමානයි කියලා දැම්මට එතන මේක පද අනන්තයක අයිකය නිශ්චිතව කියන්න බෑ අපි ආසන්න වශයෙන් තමයි මේක යොදන්න ඕනේ එතකොට සාමාන්‍යයෙන් අපි සමාන කියලා දැම්මට ආසන්න වශයෙන් තමයි මේක එන්නේ හරි ආසන්න වශයෙන් අපිට කියන්න පුළුවන් ඒ වෙදීම 1 * r කියන අනුපාතයට සමානයි කියලා මේකේ විශේෂත්වයක් තියෙනවා මේ සූත්‍රය ඇප්ලයි කරන්න නම් ඔයා යොදන ඒ ජියෝමෙට්‍රික් ප්‍රෝග්‍රෙෂන් එකේ කොමන් රේෂියෝ එක එකක් ඍණ එකක් අතර තියෙන්න ඕනේ. ඒ කියන්නේ ධන බිඳුවයි දශම ගානක් හෝ ඍණ බිඳුවයි දශම ගානක් නම් තමයි වාට මේ සූත්‍රය හරහා ඒ ප්‍රෝග්‍රෙෂන් එකේ පද අනන්තයක අයිකිය හොයන්න පුළුවන්. දැන් කලින් ජියෝමෙට්‍රික් ප්‍රෝග්‍රෙෂන් එකේ කොමන් රේෂියෝ එක දෙකනේ. එහෙනම් ඒ වගේ ප්‍රෝග්‍රෙෂන් එකක පද අනන්තයක අයිකිය හොයන්න මේ සූත්‍රය පාවිච්චි කරන්න බෑ හේතුව ඒ R මේ පරාසය නැති නිසා. එහෙම R ඒ පරාසයේ ඉන්න සූත් මේ කොමන් ජියෝමෙට්‍රික් ප්‍රෝග්‍රෙෂන් එකක් මම මෙතෙන්දි උදාහරණයක් අරන් තියෙනවා හරිද? එතකොට මේකේ 1000 500 250 125 ඔහොම ප්‍රෝග්‍රෙස් වී යන ජියෝමෙට්‍රික් ප්‍රෝග්‍රෙෂන් එක. මේ කොමන් රේෂියෝ එක හෙවොත් මුල් අනුයාත පද දෙක සලකලා දෙවෙනි පදේ පළවෙනි පදයෙන් බෙදලා භාගයයි කියන්නේ. භාගය කියන්නේ දශම 5යිනේ. ඒතර දශම 5 මේ රේන්ජ් එකේ එහෙනම් මෙන්න මේ ප්‍රෝග්‍රෙෂන් එකේ පද අනන්තයක අයිකිය හොයන්න පුළුවන්. හරිද? එහෙනම් කරන්න ඕනේ මොකද්ද? මුල් පදයේ බෙදන්න 1 ඍණ r කිය. ඒතර මුල් පදයේ 1000යි 1 ඍණ r කියනකොට 1 ඍණ භාගය. 1 ඍණ භාගය කියන්නේ හරේ භාගයයි 2 ළවයට ඇවිල්ලා 2000යි කියලා. ඉතින් මෙතනින් ගන්න ඕන අදහස තමයි මෙවැනි ප්‍රෝග්‍රෙෂන් එකක පද අනන්තය එකතු ආසන්න වශයෙන් 2000ට සමාන අපිට එක්සැක්ට්ලි කියන්න බෑ 2000යි කියලා. නමුත් ආසන්න වශයෙන් පූර්ණ සංඛ්‍යාවක් විදිහට ගත්තොත් 2000ට සමානයි කියලා ගන්න පුළුවන්. ඔන්න ඔය සූත්‍ර හතර තමයි ජියෝමෙට්‍රික් ප්‍රෝග්‍රෙෂන් එකක් හා සම්බන්ධයෙන් තියෙන්නේ. එතකොට කොමන් රේෂියෝ එක ගන්නේ කොහොමද? ඊළඟ කොමන් ටර්ම් එක AR එන්ට්‍රි එක කියන එක. ඊළඟට සමේෂන් ඔෆ් ෆස්ට් n ටර්ම්ස්. මුල් පද n ප්‍රමාණයක එකතු වීම සහ පද අනන්තයක අයිකිය සැවීම. අපි බලමු ඊළඟට ජියෝමෙට්‍රික් ප්‍රෝග්‍රෙෂන් එක හා සම්බන්ධ ගැටලු කීපයක් සහ එහි විසඳුම්. හරි. පළවෙනි ප්‍රශ්නේ 2014 7 වෙනි MCQ එක. ඒ කියනවා ජියෝමෙට්‍රික් ප්‍රෝග්‍රෙෂන් එක ෆස්ට් ටර්ම් එක A-ලු කොමන් රේෂියෝ එක 1 * මූල 2යි. එහෙනම් පද අනන්තයක අයිකිය මොකිටද සමාන වෙන්නේ කියලා තමයි අහන්නේ. හරි. අපි යමු විසඳුමට. එතකොට මුල් පදයේ A කොමන් රේෂියෝ එක 1 * 2යි. එතකොට මූල 2 ආසන්න වශයෙන් අපිට 1.414 කියලා ගන්න පුළුවන්. එතකොට ළවයට වඩා වැඩි අගයකින් හරය බෙදෙන්නේ. දෙකම ධන සංඛ්‍යා. එහෙනම්
මේක බිංදුවයි දශම ධන බිංදුවයි දශම ගණනක් තමයි ඉන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ඍණ එකත් ධන එකත් අතර තමයි ආර්ගයාගේ පිහිටන්නේ. එහෙනම් අපිට කිසිම බයක් සැකකින් තොරව අර පදානන්තයක ඓක්‍ය වෙන සූත්‍ර මේ අවස්ථාවේදී පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද? S අනන්තය සමාන E බෙදීම එකරිණ R. එහෙනම් A කියන්නේ Aමයි R කියන්නේ එකයට මූල දෙකයි. ආදේශ කළා මූල දෙකෙන් පොදු හරය ගත්තාම හරය මෙන්න මේ විදිහට හැදෙනවා. ඊට පස්සේ මේ යටම ඉන්න මූල දෙක ලවයට යනවා. හරිද? ඊට පස්සේ අපි මේ හරය පරිමේය කරනවා කියලා දෙයක් කරනවා. ඒ කියන්නේ දැන් මේ අවස්ථාවට ඇවිල්ලා අපි බලනවා මේහා සමාන උත්තර තියෙනවද කියලා. හරිද? මේහා සමාන උත්තර තියෙනවද කියලා අපි බලනවා මේ answers වල. එහෙම උත්තරයක් තියෙනවා. දැන් මූල දෙක A බෙදීම මූල දෙක ඍණ එක වෙන්න ඕන එක කෙලින්ම හරයට මූල දෙක ඍණ එක කියලා මෙහෙම තියෙනවා. හරිද? මූල ඇතුළේ දෙක ඍණ එක කියලා. ඉතින් අපි ගත්ත උත්තරය ආයෙ බලුවොත් එහෙම මේකනේ. මූල දෙකක් A බෙදීම මූල දෙක ඍණ එක. හැබැයි ඒගොල්ලේ answer එකේ මොනවද තියෙන්නේ? කෙලින්ම මූලයේ ඇතුලේ දෙක ඍණ එක කියලා. දැන් මූලයේ ඇතුලේ දෙක ඍණ එක දාන්න එතකොට නම් සුළු කරලා 1යි මූලයේ කියාගේ 1යි එකෙන් බෙදුනහම ඒව තම මූල දෙකයි කියලා මේ කිටියම දක්වන්න තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ කලබලෙන් ගණන් හදනකොට අර අපිට ආව එකම තමයි මේ තියෙන්නේ කියලා රැවටෙන්න පුළුවන්. එහෙම රැවටෙන්න එපා. එතකොට ඒ ගත්ත ප්‍රකාශනයේ මේ දීලා තියෙන ඊ ප්‍රකාශනයේ අදහස් දෙකක් තියෙනවා. හරිද? එතකොට දැනට එහා සමාන උත්තරයක් නැහැ. එහෙනම් අපි ඉස්සරහට සුළු කරගෙන යනවා. හරිද? එතකොට මෙතනින් පස්සේ මොකද කරන්නේ? මේ හරය වර්ග දෙක අතරයක් විදිහට හදාගෙන එතනින් හරය තවදුරටත් සුළු කරන්න අපි මෙන්න මෙහෙම මෙයාගෙම ධන පදයෙන් උඩයි යටයි වැඩි කරා. දැන් උඩයි යටයි එකම පදයෙන් වැඩි කරනකොට මෙයාට මෙයක් කැපිලා නැවත කලින් පියවරටම එන්න පුළුවන්. දැන් කලින් පියවරට සමානයි කියලා දාලා නැ අපි මෙලියන්. එහෙනම් සමාන නම් එයාගෙන් නැවත රිවර්ස් යන්නත් හැකියාව තියෙනවා. ඉතින් මේ දේ ඔයගොල්ලෝ කරලා තිනවා. හුඟක් ගණන් හදද්දි ඕ ලෙවල් කාලෙ මෙහෙම. ඉතින් මේකට කියන්නේ හරය පරිමේය කරනවායි කියල. හරිද? ඉතින් මෙයාගෙම ධනපදයෙන් උඩයි යටයි වැඩි කළාම ලවය වැඩි වෙනවා සාමාන්‍ය විදිහට. හරය වර්ග දෙකක අන්තරයක් විදිහට මෙහෙම හදා ගන්න පුළුවන්. ඉතින් වර්ග දෙකක අන්තරේ මූල දෙකේ වර්ගය සැලකද්දි වර්ග අයින් වෙලා දෙක එනවා. මෙහෙම සුළු වෙලා අවසානයේ හරය එක වෙනවා. හරිද? ඉතින් අවසානයේ උත්තරේ වෙන්නේ ලවයත් මෙහෙම සුළු වුණාම මූල දෙකට මූල දෙක වැඩි වුණාම මූල ගතිය අයින් වෙලා දෙක එනවා. එතකොට මූල දෙක වතාවක් එක මූල දෙක. නැවිලා ඒ වතාවත් දෙක දන මූල දෙක කියලා. ඒ කියන්නේ ඒ කියන answer එක දීලා ඒ දීලා තියෙන answers වල. හරි. මෙන්න මේ. ඉතින් හරි උත්තරේ වෙන්නේ E. ඔයගොල්ලෝ කලබලෙන් උත්තර ලකුණු කළොත් ඔයගොල්ලෝ E ගහලා නිකන් ඉන්න තියෙනවා. ඒ ඔයගොල්ලෝ රවට්ටන්න දීලා තියෙන උත්තරේ. හරි. එහෙනම් කල්පනාකාරීව ඔයගොල්ලෝ ගැටලු වලට උත්තර ගන්න ඕනේ වගේම මේ උත්තර ලකුණු කරද්දී කල්පනාකාරී වෙන්න ඕනේ. හරි. අපි යමු ඊළඟ ගානට. හරි. ඊළඟ ගාන 2010 10 වෙනි MCQ එක. හරිද? ඒක කියනවා කිසියම් ශ්‍රේණියක බිංදු වෙනි පදේ ඉඳන් අනන්ත වෙනි පදේ දක්වා ඓක්‍ය හොයන්න කියලා තමයි කියන්නේ. ඉතින් සරලව මෙතනත් අදහස් කරන්නේ පද අනන්තයක ඓක්‍ය. හරිද? ඉතින් මේ ගාන දීලා තියෙන විදිය වෙනස්. හරිද? බලමු. මේක y ගේ ශ්‍රේණියක් නේද? හරිද? ඒකේ y ගේ බිංදු වෙනි පදේ අගේ 5යිලු. ඊළඟට එතනින් එහාට ඕනෑම පදයක් ගන්න පුළුවන් මෙන්න මේ සූත්‍රය හරහා. හරිද? y බිංදුව 5යි කියලා දීලා තියෙනවා. y බිඳුවේ ඉඳන් ඉස්සරහට y1 y2 y3 කියන ඒ ඉස්සරහට තියෙන පද. ඒ කියන්නේ n ගේ එක හෝ ඊට වඩා විශාල වෙන අගයන් සියල්ල මෙන්න මේ සූත්‍රය හරහා ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. කොහොම හරි උමු හොයාගෙන y බිඳුවේ ඉඳන් y අනන්තය දක්වා පද සියල්ලන්ගේ එකතුව කීයද කියලා තමයි අහන්නේ. හරි. අපි යන් මේ ගානේ විසඳුමට. ඉතින් දැන් දත්ත විදිහට අපි දන්නවා y බිඳුව 5යි. එතනින් ඉදිරියට තියෙන ඕනෑම පදයක් මෙන්න මේ සූත්‍රය හරහා ගන්න පුළුවන්. කොමන් ටර්ම් එක නැත්නම් ජෙනරල් ටර්ම් එක තමයි මේ සූත්‍රයක් විදිහට දීලා තියෙන්නේ. n ට අදාළ n අනුපාතයෙන් දෙන්නේ n ටර්ම් එක විදිහට ජෙනරල් ටර්ම් එක නැත්නම් කොමන් ටර්ම්. හරි. හරි. එතකොට දැන් y බිඳුව 5යි කියලා දන්න නිසා අපි n සමාන 1 ඉඳන් ඉස්සරහට ආදේශ කරගෙන ගිහින් බලමු පොඩ්ඩක් මේ ප්‍රෝග්‍රෙෂන් එකේ හැසිරීම කොහොමද කියලා.
එන්සමන එක මේ පොදු සූත්‍රයට ආදේශ කළා y 1 යගේ ගන්න පුළුවන් අපිට එන්න මෙහෙම භාගයක් y 0 කියලා. ඒතර y 0 ගේ දීලා තිනවනේ. ඒක ආදේශ කළාම භාගයේ වතාව 5 කියලා තියෙනවා. දැන් මුල් පියවරේදී අපි මෙතනින් ඉතරයි මෙතනින් ඉතරක් නතර කරනවා. හේතුව ඉස්සරහට සුළු කරගෙන යන්නේ නැහැ. යම්කිසි අවස්ථාවකදී රටාවක් හම්බුණාට පස්සේ ඒ රටාවට ගැලපෙන පරිදි ඉස්සරහට සුළු කරනවා. දැන් මෙතනින් නතර කරා. ඊළඟට n සමානයි 2 ආදේශ කළා y 2 කියන පදේ හොයමු. එතන y 2 හොයද්දී භාගයේ වතාවක් y 1 එන්නේ. මෙයාට ආදේශ කළා. එතකොට y 1 අපි හෙව්වනේ. එතකොට භාගයේ මේ භාගයමයි y 1 කින් හොයාගත්ත භාගයේ වතාව 5 කියන එක එහෙමම අපි ආදේශ දරනවා. ආ එතනින් නවත්තා. හරිද? තවදුරටත් සුළු කරන්න එපා. ඉනිෂියලි මුල් අවස්ථාවේ හමු තියන්න. හරිද? n සමානයි 3 ආදේශ කරලා අපි මොකද කරන්නේ? y 3 එනවා. ඒ කියන්නේ භාගයේ වතාව y 2. එතකොට භාගයේ මෙතනින් කියන භාගයේ මෙතනින් හොයාගත්ත y 2 එහෙමම ගෙනල්ලා මෙතෙන්ට ආදේශ කරනවා. එතකොට දැන් මේ පද තුනක් විතර ගත්තාම ඔයගලන්ට පේනවා හැමතිස්සෙම මේ භාගයව එන්න එන්න වැඩි වෙනවා කියලා. එහෙනම් අපි මොකද කරන්නේ? භාගයේ බලයක් විදිහට තවදුරටත් සුළු කරගන්න. එතකොට මේක සුළු කරනවා භාගයේ 3 වෙනි බලයේ වතාවක් 5. කලින් එක සුළු කරගන්නවා භාගයේ 2 වෙනි බලයේ වතාවක් 5. මේක භාගයේ පළවෙනි බලයේ වතාව 5 කියලා. එතකොට ඔයගලන්ට රටාවක් තේරෙනවා. හරිද? මොකද්ද? පළවෙනි පදය ගණිද්දී භාගයේ පළවෙනි බලය දෙවෙනි පදය ගණිද්දී භාගයේ දෙවෙනි බලය තුන්වෙනි පදය ගණිද්දී භාගයේ තුන්වෙනි බලය හැමතිස්සෙම 5 කියන අගය තියෙනවා. දැන් බිංදුවෙනි පදය ගණිද්දී භාගයේ බිංදුවෙනි බලය 1 1 කරපුවා 5. හරි. ඒ රටාව ලැබිලා තියෙනවා. එහෙනම් ඕනෑම පොදු අවස්ථාවක ලිව්වොත් y enter සූත්‍රය ලිව්වොත් භාගයේ n වෙනි බලයේ වතාව 5 කියලා එනවා. හරි. හරි. කොහොම හරි දැන් මෙහෙම මේ හොයාගෙන අපි පද අනන්තය දක්වානේ හොයන්න ඕනේ. ඉන්සමන අනන්තය ආදේශ කළා අනන්ත වෙනි පදයට අදාළව හොයාගත්තාම ওই සෙට් එක එකතු කළාම ඉනාගේ තමයි මෙතනින් මේ අදහස් කරන්නේ. හරි දැනට මේ අරන් තියෙන ටික අපි එකතු කරමු. මේක ඉස්සරහට ප්‍රෝග්‍රස් වෙනවා. ඉතින් මේ සමස්ත එකතුව ගත්තාම මේ වම් පැත්තෙන් එනවා y1 ධන y2 ධන y3 y0 වලින් පටන් ගන්න y0 ධන y1 ධන y2 ධන y3 ධන එහෙම ඉස්සරහට ප්‍රෝග්‍රස් වෙනවා අනන්තය දක්වා. ඉතින් දකුණු පැත්තේ එහා සමානව 5 ධන දැන් මේක මම පහ ඉස්සරහට රන් තිනවා පහේ භාගයේ පළවෙනි බලය ධන පහේ භාගයේ වර්ගය ධන පහේ භාගය ගන්නේ ඕම යන. හරිද? ඉතින් මෙන්න මේක තමයි මේ අදහස් කරන්නේ මෙතන. බිඳිනි පදේ ඉඳන් අනන්ත වෙනි පදේ දක්වා එකතු. ඉතින් අපිට කෙලිම මේක මෙන්න මෙතෙන්ට මේ සෙට් එක වෙනුවට රිප්ලේස් කරන්න පුළුවන්. ඉතින් මෙතනින් පහ පොදු වෙන්නේ පහ එළියට ගන්න. පහ එළියට ගත්තාම වරහන් ඇතුළට එනවා 1 ධන භාගයේ ධන භාගයේ වර්ගය ධන භාගයේ ඝනය ධන ඔහොම අනන්තය දක්වා යන ශ්‍රේණිය. මේ මොකද්ද? කොමන් රේෂියෝ එක භාගයේ උන ජියෝමෙට්‍රික් ප්‍රෝග්‍රෙෂන් එක. තමයි මේ වරහන් ඇතුලේ තියෙන්නේ. දැන් එහිම පද අනන්තයක එකතු වුණේ ඕනේ. බලන්න කොමන් රේෂියෝ එකේ යගේ කීයද කියලා. R ඇවිල්ලා භාගයයි. ඒ කියන්නේ 0.5යි. එහෙනම් එයා අර ඍණ 1යි ධන 1යි අතර පිහිටනවා. එහෙනම් අපිට පද අනන්තයක IQ වෙන මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් කෙලින්ම අපි මෙතෙන්ට මේ සෙට් එකේ එකතුවට ඒ බෙදීම එක ඍණ R කියන සූත්‍රය ඇප්ලයි කරනවා. එතකොට මෙතෙන්දි A වෙන්නේ පළවෙනි පදයේ 1යි R කියන්නේ භාගය. හරි. ඕක සුළු කළාම මේ හරහා එනවා 2 කියන අගය අවසානයේ 5න් වැඩි වෙලා මෙන්න මේ බිංදුවේ ඉඳන් අනන්තය දක්වා පද අනන්තයක එකතුව y බිංදුවේ ඉඳන් y අනන්තය දක්වා පද අනන්තයක එකතුව 10ට සමාන වෙනවායි කියලා. එහෙනම් උත්තරය ඇවිල්ලා 10යි. ඒක ඇවිල්ලා D කියන answer එකේ තියෙනවා answer D. හරි. එහෙනම් උත්තරේ 10. ඔයත් ඇවිල්ලා පද අනන්තයක එකතුව වෙන geometric progression එකකට අදාළ ගන්න. අපි හම්බෙමු තව ගානක්. මීළඟ ගාන 2014 9 වෙනි MCQ එක. හරි. ඒ ගාන කියන්නේ මෙන්න මේක. arithmetic progression එක. ඒ කියන්නේ සමාන්තර සංඛ්‍යා රටාවක 3 වෙනි පදයේ 5 වෙනි පදයේ සහ 8 වෙනි පදයේ 3 වෙනි පදයේ 5 වෙනි පදයේ 8 වෙනි පදයේ කියන පද තුන පිළිවෙලින් ගුණෝත්තර සංඛ්‍යා රටාවක අනුයාතව පිහිටනවා. ඒ වගේම සමාන්තර සංඛ්‍යා රටාවේ common difference එක පොදු අන්තරය 3යි. එහෙමනම් ගුණෝත්තර සංඛ්‍යා රටාවේ common ratio එක අර පොදු අනුපාතය කීයද කියලා තමයි අහන්නේ. නැවත කිව්වොත් එහෙනම් සමාන්තර සංඛ්‍යා රටාවක 3 5 8 කියන පද
ගුණෝත්තර සංඛ්‍යා රටාවක අනුයාතව පිහිටනවා. හරිද? ආ. තවද සමාන්තර සංඛ්‍යා රටාවේ common difference එක 3 නම් common ratio එක හොයන්නලු geometric progression එකේ ගුණෝත්තර සංඛ්‍යා රටාව. හරිද? අපි යමු විසඳුමට. එතන මෙන්න මෙහිම ගුණෝත්තර සංඛ්‍යා රටාවේ කිසියම් තැනක අනුයාතව අර සමාන්තර සංඛ්‍යා රටාවේ 3 වෙනි පදේ, 5 වෙනි පදේ, 8 වෙනි පදේ පිහිටනවා. ඒ සමාන්තර සංඛ්‍යා රටාවේ common difference එක 3යිලු. මෙන්න මේ ගුණෝත්තර සංඛ්‍යා රටාවේ common ratio එක r කීයද කියලා තමයි අහන්නේ. හරි. එතකොට සමාන්තර සංඛ්‍යා රටාවක ඕනෑම පදයක් ගන්න සූත්‍රය නැත්තම් common term එක general term එකේ සූත්‍රය තමයි මේ. ඒ දන්න එන්ට්‍රින් එකක් දී. ඒකට apply කරලා අපිට 3 වෙනි පදයේ, 5 වෙනි පදයේ, 8 වෙනි පදයට ප්‍රකාශන තුනක් මෙන්න මෙහෙම ගන්න පුළුවන්. එතකොට 3 වෙනි පදය ගනිද්දි n සමානයි 3 ආදේශ වෙනවා. common difference එක අපි දන්නවා. ඔහොම ගන්න පුළුවන්. හරිද? Then ඔය 3 5 8 කියන පද තුන geometric progression එකේ අනුයාතව පිහිටනවා නම් ඔය දෙන්න දෙන්න අල්ලලා අපිට common ratio එකට පොදු අනුපාතයට ප්‍රකාශන දෙකක් ගන්න පුළුවන්. ඒක තමයි මේ පල්ලෙහන් කරලා තියෙන්නේ. මුලින් 3යි 5යි කියන පද දෙක අල්ලලා common ratio එකට ප්‍රකාශනයක් ගනිද්දී අනුයාතව පිහිටන හින්දා දෙවෙනියට ඉන්න එක්කෙනාගෙන් පළවෙනියට ඉන්න එක්කෙනා බෙදලා. ඒ හරහත් වෙනවා r ට අගය. ඊළඟට 5 8 කියන පද දෙක සැලකුවොත් එතෙන්දි දෙවෙනියට ඉන්න එක්කෙනාගෙන් පළවෙනියට ඉන්න එක්කෙනා බෙදලා r ට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. දැන් මේ මෙතනින් r ගත්තා මෙතනින් r ගත්තා මේ geometric progression එකේ ඉන්න එකම r ට තමයි ඔය දෙවිධයකට ප්‍රකාශන දෙකක් කියන්නේ. ඉතින් එහෙනම් 1 හා 2 කියන්නේ එකම r නිසා 1 සමානයි 2 කරන්න පුළුවන්. සා දෙක සමාන කරන්න පුළුවන්. එයන් මොන මෙතනින් t 5 බෙදීම t 3 සමාන වෙනවා t 8 බෙදීම t 5ට. හරස් ගුණ කළාම t 5 ේ වර්ගය සමාන වෙනවා t 8 වතාවක් t 3ට. දැන් මෙන්න මෙතෙන්ට අපි මේ හොයාගත්ත t 3 t 5 t 8 ට අදාළ ප්‍රකාශන 3 ආදේශ කරමු. එයන් මෙතන a ධන 12 ේ වර්ගය සමානයි a ධන 21 වතාවක් a ධන 6 කියලා එනවා. පිළිවෙලින් මෙන්න මේ තැන්වලි මේවට ආදේශ වෙලා. හරි? අවක සුළු කරගෙන එනකොට අවසානයේ ගන්න පුළුවන් A ගේ 6යි කියලා. A ගේ 6 නම් අපි මොකද කරන්නේ? A අගේ පාවිච්චි කරලා මෙන්න මේ ප්‍රකාශන දෙකකට ආදේශ කරලා මෙන්න මේ තැනකට R ගේ හොයාගන්න පුළුවන්. ඉතින් A හොයාගත්තට පස්සේ අපි මොකද කරන්නේ? පළවෙනි ප්‍රකාශනයේ මෙන්න මෙයාගේ ට A ගේ 6 ආදේශ කරලා r ගේ 6 වෙනවා. එතකොට t 5 බෙදීම t 3යි. ඒ කියන්නේ a ධන 12 බෙදීම a ධන 6. තමයි වෙන්නේ. එතකොට 6 ආදේශ වුණාම මේ වෙනකොට 18 බෙදීම 12 කියලා එන්නේ. ඒ අනුව common ratio එක යගේ 2 3යි කියලා තමයි. ඔන්නම තමයි. ඔකේ common ratio එක යගේ වෙන්නේ. ඒක ඇවිල්ලා answer d. ප්‍රශ්නෙට අදාළ වෙනවා answer d. හරි? මෙන්න මේ අපි හම්බෙමු ඊළඟ හරිනම් ඊළඟට අපි හම්බු 2016 10 වෙනි ප්‍රශ්නේ. ඒකත් කලින් වගේම ප්‍රශ්නයක්. හරි කලින් සිනාරිය එකමයි. විශේෂත්වය තමයි කලින් common difference එකට අගයක් දීලා තිබ්බනේ. මේකේ හිම දීලා නැහැ. හරිද? ඉතින් ඒ වගේ වෙලාවක මෙහෙමයි සුළු කිරීම වෙන්නේ. common difference එකට අගයක් දීලා නැති වෙනද අපිට d ඒ විදිහටම තියාගෙන තමයි ගන්න හදන්න වෙන්නේ. හරි. ඉතින් කලින් විදිහටම හදාගෙන යන්න. හරිද? අවසානයේ a ගේ අගේ එන්නේ d ඇතුළත් අගය. දෙකක් d විදිහට තමයි. ඉතින් a හොයාගත්ත a ගේ අගය කලින් විදිහටම මෙන්න මේ ප්‍රකාශනයකට ආදේශ කරලා a වෙනුවට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. අවසානයේ d ට d කැපිලා කලින් උත්තරේමයි එන්නේ. දෙකෙන් තුන කියන. හරිද? එකම සිනාරිය එක තියෙන ගණන් දෙකක් තමයි අන්තිමට කතා කරන්නේ. ඒ විශේෂත්වය එකක වැඩිපුර දත්තයක් දීලා තිබ්බා මීට කලින් ගානේ. දැන් මේ ගානේ ඒ දත්තේ අඩුයි. නමුත් උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. දෙකෙන් තුන අගය එන්නේ උත්තරේට. එතකොට common ratio විදිහට මේකෙදි ඒ දෙකෙන් තුන කියලා දීලා තියෙන්නේ ඒ කියන උත්තර. හරි? ඒ අනුව answer එක A. හරි? හරි. ඊළඟට බලමු අපි
මේ ගාන 2017 11 වෙනි ගාන මේක කියනවා මේක පොලි අනුපාතික සම්බන්ධ ගානක් නමුත් ගුණෝත්තර ශ්‍රේණි වා සිගල් අපිට හදන්න පුළුවන් ඒකයි මේක ඒ ගාන ඒ ගානේට ගත්තේ හරි හරි මේක කියනවා මෙහෙම මේ දැන් I කියන ප්‍රමාණයක් තැම්පත් කළාම මාසිකව පොලිය ගන්නේ වෙලා වැල් පොලිය විදිහට ගණනය වීම සිද්ධ වෙන්නේ. එතන මුල් මාස 6ේ මාසික පොලිය 100ට 100ක් කාරණු. අවුරුද්ද ඉතුරු මාස 6ේ මාසික පොලිය 100ට 50ක් කාරණු. තැන්පත් කළ මුදල වසර ආරම්භයේ I. හරිද? එහෙමනම් අවුරුද්ද අවසානයේ සමස්ත වටිනාකම තමයි අහන්නේ. ඒ කියන්නේ මුදල සහ පොලිය කියන දෙකම එකතුව තමයි අහන්නේ. හරි. අපි යන් විසඳුමට. එතකොට දැන් මේක ආකාර දෙකකට හදන්න පුළුවන්. විශේෂයෙන් මේක MCQ ප්‍රශ්නයක් නිසා අපිට කෙටිම ක්‍රමයකින් හදන්න ඕනේ. එතකොට ඒකින් තමයි මම මෙතඩ් 1 එක ඒ කෙටිම ක්‍රමයේ විදිහට අරන් තිනවා. එතකොට මෙතඩ් 2 එකක් තියෙනවා. අපි ඒක ඊට පස්සේ බලමු. හරි. දැන් ওই වැල් පොලි සම්බන්ධ ගණන් හැදීම සඳහා සූත්‍රයක් තියෙනවා. හරි. ඒ සූත්‍රය දා මේ ලියලා තියෙන A සමානයි P වතාවක් 1 ධන R බෙදීම 100ක් n වල NT වෙනි බලය කියන එක. හරිද? එතකොට මේ ඒ කියනකින් අදහස් කරන්නේ කිසියම් වැල් පොලි ගණනයකින් පස්සේ අවසාන වටිනාකම amount එක තමයි ඒ වලින් අදහස් කරන්නේ. එතකොට මේ amount එක තුල තැම්පත් කරපු මූලික මුදල ඒ කියන්නේ principal එක සහ හැදුණු පොලිය interest එක කියන දෙකම එකතු තමයි ඔය amount එක කියලා කියන්නේ. හරිද? ඊළඟට ඒ වැල් පොලි විදිහට ගණනය වෙන්න දාන ආරම්භක මුදල තමා P යටතට ගන්න principal කියන එක initial investment එක. කියන්නේ ආයෝජනය කරපු මුදල් තමා principal කියලා අපි හඳුන්වනවා. එතකොට R කියලා අරන් තියෙන්නේ rate එක. හරිද? එතකොට සලකන ලද කාල පරිච්ඡේදයකට අදාළ rate එක. ඒක monthly වෙන්න පුළුවන්. හරිද? annually වාර්ෂිකව වෙන්න පුළුවන්. කොහොම හරි සලකන ලද කාලයට අදාළ rate එක. හරිද? N කියන්නේ දැන් මේ රේට් එක දුන්නනේ කාලේ හරි කිසියම් කාලයකට අදාළ රේට් එක දුන්නාම n කෙනකින් අදහස් කරන්නේ ඒ කාලය තව කොටස් කීයකට කැඩෙනවද කියන අදහස. දැන් උදාහරණයකට මේක දැන් 6 මාසයකට අදාළව තමයි අපි ඉස්සරහට සලකන්නේ. 6 මාසයකට අදාළව රේට් එක සලකනවා. අවුරුද්ද 6 මාසෙ කොටස් දෙකක් විදිහට රේට් වෙනස් වෙවී නියන්නේ. එතකොට මුල් 6 මාසය එක ටයිම් පීරියඩ් එකක් විදිහට සලකනවා. ඊළඟ 6 මාසයේ අනිත් ටයිම් පීරියඩ් විදිහට සලකනවා. එතකොට ඒ 6 මාසයේදී මාසිකව පොලිය ගණනය කිරීමකට ලක් කරනවා. එහෙනම් 6 මාසයේ කොටස් 6කට කඩලා තියෙනවා. එතෙන්දී m සමානයි 6. හරි? එතකොට රේට් එකට අදාළ කාල සීමාව තව කොටස් කීයකට කැඩෙනවද? ඒ කැඩෙන කොටස් ගන්න තමයි m ගින් හඳුන්වන්නේ. එතකොට රේට් එකට අදාළ කාල සීමාව වගේ කොටස් කීයක් සලකනවද? ඒ කියන්නේ 6 මාසෙව කීයක් සලකනවා කියන එක තමයි ටී වලින් අදහස් කරන්නේ. හරිද? ආ දැන් ඇත්තම කිව්වොත් මේ ගානේදී අපි 6 මාසෙ කොටස් සලකන්නේ. එතකොට ටයිම් පීරියඩ් එක 6 මාස. හරිද? 6 මන්ත් වලට රේට් එක තමයි අපි කැල්කියුලේට් කරන්නේ. 6 මන්ත් ෆර්දර් කැඩෙනවා කොටස් 6කට. එයි මන්ත්ලිනේ මේ ඉන්ටරෙස්ට් එක ගණනය කරන්න පොලිය. එහෙනම් n ගියගේ 6 වෙනවා. ඊළඟට 6 මාසෙ කොටස් කියත්. එතකොට 6 මාසේ එක කොටසකට අදාළව තමයි අපි ගානේ හදන්නේ. ඒ පොලිය වෙනස්නේ කොටස් දෙකේ. හින්දා 6 මාසේ කොටස් එකකට t සමාන 1කට තමයි අපි ගාන හදන්නේ. හරි. දැන් එතකොට මේ අවුරුද්ද බෙදාගත්තොත් මෙන්න මෙහෙම. First 6 month වලට එක විදිහක්, next 6 month වලට නැත්නම් last 6 month වලට තව විදිහක්. හරිද? එතකොට first 6 month අවසානයේ principal එක plus interest එක කියන දෙකේම add එක addition එක තමයි amount කියලා අරන් තියෙන්නේ. ඒක A1 කියලා ගන්න. First 6 month අවසානයේ amount එක A1. ඊළඟට ඒකේ principal එක වෙන්නේ තැන්පත් කරන ආරම්භක මුදල. ඒ තමයි I. හරිද? ගානේ දීලා තියෙන්නේ I තැන්පත් කළාට පස්සේ කියලා. එතකොට I තමයි කියන්නේ ජනවාරි මුල
තැන්පත් කරන අගේ i. ඊළඟට rate එක වෙන්නේ මෙහෙමයි. monthly 100ක් r කියලා නම් දීලා තියෙනවා. ඒකට අපි time period එක විදිහට සලකන්නේ 6 month. එහෙනම් monthly 100ක් r නම් 6 month වලට 100ක් r වතාවක් 6 විදිහට r වදන්න. හරි. එතන මේක first එහෙමයි යන්නේ. හරි. ඊළඟට n 6 month වල කාල සීමාව monthly තමයි interest එක ගන්න එක. ඒ අනුව 6 මාසයක time period එක further කොටස් 6කට කැඩේ. එහෙනම් n සමානයි 6. ඊළඟට 6 මාස කොටස් 1යි. මුල් 6 මාසෙනේ. එහෙනම් t සමානයි 1. ඊට පස්සේ ඔන්නම first 6 month වලට මේ සූත්‍රය apply කරලා අපි ගන්න හද. එතකොට p වෙන්නේ i. හරි? r අපි කිව්වා 100ක් r වතාවක් 6. ඊළඟට n ගියාගේ 6. ඊළඟට මෙතන nt නේ 6 වතාවක් t ගියාගේ 1. හරි? ඔහොම කැපිලා ගිහිල්ලා අවසානයේ i වතාවක් 1 + r ගේ 6 වෙනි බලය කියලා තමයි මුල් මාස 6 අවසානයේ amount එක n a1. දැන් මුල් මාස 6 අවසානයේ amount එක තමයි ඊළඟ මාස 6 මුල principal එක වෙන්නේ. කියන්නේ 7 වෙනි මාසේ මුල principal එක වෙන්නේ 6 වෙනි මාස අවසානයේ තියෙන amount එක. එහෙමනේ වැල් පොලි ගණනය කිරීම වෙන්නේ. එහෙනම් a1 තමයි මෙතන next 6 month වල principal එක වෙන්නේ. හරිද? next 6 month අවසානයේ amount එක තමයි a2 කියලා අරන් තියෙන්නේ. සරලව කිව්වොත් අවුරුද්ද අවසානයේම amount එක තමයි a2 කියලා තියෙන්නේ. හරිද? දැන් ඒකේ monthly 50ක් කාර්නේ rate එක 6 month වලට ගණන්දි 6 වැඩි කරලා 50ක් කාර් වතාවක් 6 තමයි r සලකන්න ඕන. ඊළඟට 6 month time period එක further කැඩෙනවා කොටස් 6කට. monthly පොලිය ගන්න එක ගන්න නිසා. එහෙනම් n සමානයි 6යි. මෙතෙන්දි වගේම t සමාන 1යි. 6 මාස කොටස් 1ක් සලකන්න. අනේවත සූත්‍රෙත් දැම්මහම දැන් p වෙන්නේ a1. ඒ කියන්නේ මේ හොයාගත්ත අගේ. ඒක අපි අවසානයේ a1 මේ විදිහම තියාගෙන ආදේශ කරලා තියෙනවා. r වෙන්නේ 50ක් කාර් වැඩි කිරීම 6. ඊළඟට n ගියාගේ 6යි. t ගියාගේ 1යි. මොහොම සුළු කරාම a1 වතාවක් 1 + r බෙදීම 2යි 2 6 වෙනි බලය කියලා. ඉතින් a1 ට මෙතනින් ආදේශ කළාම i වතාවක් 1 + r ගේ 6 වෙනි බලය වතාවක් 1 + r ගේ r බෙදීම 2 6 වෙනි බලය කියලා මෙන්න මෙහෙම උත්තරේ ගන්න පුළුවන්. හරි. එතකොට ඕක තියෙනවා පළවෙනි answer එකේ. හරි. එතකොට answer a තමයි උත්තරේ වෙන්නේ. හරිද? ඔය ඇවිල්ලා එක approach එකකට අපි ගාන හැදි. හරි. එතකොට මෙතෙන්දී අපි අර වැල් පොලි ගණනය කිරීම හා සම්බන්ධ සූත්‍රය තමයි පාවිච්චි කළේ. මේක අර ශ්‍රේණි විදිහට ගියේ නෑ. මොකද MCQ එකන්නේ. ඉතින් ඉතාමත් කෙටි කාලයකදී උත්තරේ හොයාගන්න මේක තමයි most suitable method එක මේ ගාන හදා. හරිද? ඒක තමයි method 1 වලට ඒක අරන් තියෙන්නේ. හරිද? අපි බලමු method 2 හරහා මේක මේ ගාන ආයි හදන වෙනස් approach එක ඊළඟ slide එක. හරි. හරි. කලින් ගානේම method 2 එකට තමයි අපි මේ ඉන්නේ. වෙනස් විදියකින් ඒ ගානේ උත්තරේ හොයන හොයන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට දැන් මේකදී මම diagram එකක් ස්වරූපයෙන් ඇඳගෙන තියෙනවා. එතකොට මේ ඇවිල්ලා first 6 month තමයි මේ first row එකේ දක්වලා තියෙන්නේ. second row එකේ දක්වලා තියෙන්නේ next 6 months. හරි. එතකොට මේ first month එක මේ first month එකේ beginning එක b කියලා දාලා තියෙන්නේ end එක e. එතකොට second month එකේ beginning එක b end එක e ඔය විදිහට යනවා. හරිද? එතකොට first month එකේ beginning එකේ තමයි අපි i කියලා මුදලක් invest කරන්නේ. ඒ අනුව first month එකේ beginning එකේ අපි ගාව තියෙන amount එක පොලියක් නැහනේ. තියෙන්නේ තැම්පත් කළ මුදල විතරයි. එහෙනම් i තමයි තියෙන්නේ. first month එක අවසානයේ හැදෙන පොලියත් එක්ක amount එක වෙන්නේ මෙන්න මෙහෙම. ආරම්භක තැන්පත් කරපු i මුදල plus හැදෙන පොලිය. පොලිය කොහොමද monthly මුල් මාස 6 යන්නේ 100ක් r. 100ට 100ක් r නම් 100ට 100ක් r නම් i ට කීයද කියලා මෙහෙම ගුණ කළා තමයි පොලිය හදන්නේ. හරිද? එතකොට 100ට 100 කැපිලා i r කියලා එනවා පොලිය. i + i r i සාධකයක් විදිහට එළියට ගත්තාම i වතාවක් 1 + r කියලා එනවා පළවෙනි මාසයේ අවසානයේ amount එක.
පළවෙනි මාසේ අවසානයේ amount එක තමා දෙවෙනි මාසේ ආරම්භයේ amount එක වෙන්නේ. දැන් කලින් විදිහටම මේ amount එකට ඔලිය හදන්න ගියහම I C N C ආකාර වලින් වැඩි වෙනවා. එතකොට දෙවෙනි මාසේ අවසානයේ amount එක වෙන්නේ ආරම්භක මුදල සහ හැදුණු පොලිය කියන දෙක එකතු. හරිද? මෙතනින් I වතාවක් 1 + R සම්පූර්ණයෙන් එළියට අරගෙන මෙතනින් 1යි මෙතනින් R ඇවිල්ලා හුම් වෙනවා. ඉතින් ඔය දෙක වැඩි වෙලා I වතාවක් 1 + R වර්ගයේ. එතන මෙතන කිසියම් රටාවක් තියෙනවා බලන්න. මෙතන පළවෙනි මාසයේ අවසානයේ 1 + R ගේ පළවෙනි බලය. දෙවෙනි මාසයේ අවසානයේ 1 + R ගේ දෙවෙනි බලය. හරිද? එහෙම ගියොත් 6 වෙනි මාසයේ අවසානයේ එන්නේ 1 + R ගේ 6 වෙනි බලය. හරිද? එහෙනම් මුල් මාස 6 අවසානයේ amount එක ගන්න පුළුවන්. principal plus interest කියන දෙකෙන් එකතුව මුල් මාස 6 අවසානයේ කියද? I වතාව 1 + R ගේ 6 වෙනි බලය. මේ රටාව follow කළා තමයි ගන්න. first month එක අවසානයේ 1 + R ගේ 1 වෙනි බලය නම් second month එක අවසානයේ 1 + R ගේ 2 වෙනි බලය නම් 6 මන්ත් එක අවසානයේ ඉන්නවනේ 1 + R ගේ 6 වෙනි බලය. දැන් මේ 6 වෙනි මාසේ අවසානයේ amount එක තමයි 7 වෙනි මාසේ ආරම්භයේ amount එක වෙන්නේ. හරිද? ආ දැන් 7 වෙනි මාසේ ඉඳන් 12 වෙනි මාසේ දක්වා යන්නේ 50 R කියන පොලි රේට් එක monthly. දැන් එහෙනම් වෙනම රෝහිත ඒ කැල්කියුලේෂන් එක කරලා දෙනවා. දැන් 7 වෙනි මාසේ අවසාන amount එක වෙන්නේ මේ මුදල මත සහ ඒ මුදලට හැදුණු පොලිය කියන දෙකේ එකතු. එතකොට I වතාව 1 + R ගේ 6 වෙනි බලය ධන හැදුණු පොලිය. එතකොට 100න් 50 R තමයි වැඩි කරන්න ඕනේ. හේතුව 50 R නේ දැන් මන්ති පොලිය වෙන්නේ. එතකොට මෙතන සෙට් වෙනවා R බෙදීම 2 කියන එක. I වතාවක් 1 + R ගේ 6 වෙනි බලයක් සම්පූර්ණයෙන් එළියට ගත්තොත් මෙතනින් එනවා 1 මෙතනින් එනවා R බෙදීම 2. හරි? ඒ අනුව 1 + R බෙදීම 2 පදයක් ගුණ වෙනවා කලින් මුදලට. හරිද? ඒක 1 වෙනි බලය. දැන් මේ 7 වෙනි මාසේ අවසානයේ amount එක 8 වෙනි මාසේ ආරම්භයේ amount එකම වෙනවා. හරි? එකම amount එක. ඒ මත නැවත පොලිය කැල්කියුලේට් කරාම අවසාන වෙනවා 1 + R බෙදීම 2 දෙවෙනි බලය. දැන් එතන වෙනම රටාවක්. 7 වෙනි මාසේ නැත්තම් වෙනම මාස 6ක් විදිහට සැලකුවොත් ඒ මාස 6ක ආරම්භක මාසය. ඒ ආරම්භක මාසයේදී 1 + R බෙදීම 2 පළවෙනි බලය. දෙවෙනි මාසයේදී 1 + R ගේ R බෙදීම 2 දෙවෙනි බලය. එහෙනම් ඒ මාස 6ේ 6 වෙනි මාසයේ අවසානයේ මුදල වෙන්නේ කියන 1 + R බෙදීම 2 6 වෙනි බලය. 7 වෙනි මාසේ 8 වෙනි මාසයේ කියලා ගත්තට අලුත් මාස 6ක segment එකක් ගත්තොත් 7 වෙනි මාසය කියන්නේ පළවෙනි මාසය. 8 වෙනි මාසය කියන්නේ දෙවෙනි මාසෙනේ. එහෙනම් 12 වෙනි මාසය කියන්නේ 6 වෙනි මාසය. 1 දී 1 වෙනි බලය නම් 2 දී 2 වෙනි බලය නම් එහෙනම් 6 දී 6 වෙනි බලය. ඉතින් මාස 12ක් අවසානයේ මුදල තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔන්න අපිට ගානට රටාව follow කරලා අරන් තියෙනවා. කොහොමද? ඒ සමානයි I වතාවක් 1 + R ගේ 6 වෙනි බලය වතාවක් 1 + R බෙදීම 2 6 වෙනි බලය. ඔහොම ගන්න මේල ඩයග්‍රැමික් අප්‍රෝච් එකේ ඩයග්‍රෑම් එකක් ඇඳගෙන ඒ ඔස්සේ අර රටාව අඳුරගෙන තමයි මේ උත්තරේ ගත්තේ. ඉතින් මෙහෙම ගන්න පුළුවන් නැත්නම් මෙතඩ් 1 එකේ වගේ අර සූත්‍රය පාවිච්චි කරලා ගන්න පුළුවන්. මේ සූත්‍රය පාවිච්චි කරලා ගන්නකොට පොඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. හැබැයි කාලය ඉතුරුයි වේගවත්. මේකෙදි බොහොම විස්තරාත්මකව පැටලෙන්නේ නැතුව ගන්න හදාගෙන යන්න පුළුවන්. නමුත් යම් කිසි කාලයක් යනවා මෙතඩ් 1 එකට සාපේක්ෂව මේ දෙකෙන් මේක දෙන්නේ එකම උත්තරේ. ඒ කියන්නේ A කියන උත්තරේ. හරිද? මෙන්න මේ A කියන